ක්‍රීඩක ආබාධ හේතුවෙන් ලෝක කුසලන තරගාවලිය ලක්නෞහි ඕස්ට්‍රේලියාව සමගින් පැවැත්වීමට නියමිත තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුවීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වනවා. දකුණු අප්‍රිකාව සහ පාකිස්තානයේ හමුවේ සිය පළමු ලෝක කුසලන තරග දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරග දෙක ඉන්දියාවේ ලක්නෞහි එක්නා ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාව සමගින් ඔක්තෝබර් 16 වනදා සහ නෙදර්ලන්තය සමගින් ඔක්තෝබර් 21 වනදා පැවැත්වීමට නියමිතයි. නමුත් පසුගිය තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සමගින් වේගපන්දු යවන ක්‍රීඩක මතිස්ස පතරේණ යන ක්‍රීඩකයන් දෙදෙනා හටම උරහිස්වල යම් ආබාධ තත්ත්වයක් මතුවී ඇති නිසා ඔවුන්ට ඕස්ට්‍රේලියාව සමගින් පැවැත්වීමට නියමිත තරගයේ මගහැරී යමට ඉඩ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය බදාදා හයිද්‍රාබාද් සිට ලක්නෞ වෙත පියාසර කළ අතර ඔවුන් 12 සහ 13 වන දිනවලදී පුහුණු වීම වල නිරත වූවේ නැහැ. නමුත් සඳුදා පැවැත්වීමට නියමිත තරගයේ ඉලක්ක කර ගනිමින් අදහා හෙට දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු වීම සඳහා සහභාගී වීමට නියමිතයි. කුසල් පෙරේරා මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීමට පෙර උරහිසේ සල්ලි කර්මයකට භාජනය වී පැමිණි නමුත් ඔහුගේ එම ආබාධය නැවත මතුවී ඇති බවත් ඉන් සුව වීමට තවත් දින කිහිපයක් විවේකගත යුතු බවත් විශ්වාසදායක ආරංචි මාර්ග වාර්තා කළා. එසේ වුවත් කුසල් වෙනුවට දෙමුත් ආරම්භක පිතිකරුවා ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතයි. බංගලාදේශයේ සමගින් පැවැත්වුණු පුහුණු තරගයේ අතරතුරදීද කුසල් එම ආබාධයේ හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. පළමු නිල තරග දෙකේදී කුසල් පිටෙන් ලබා දුන් දායකත්වයේ සටහන් වූයේ ලකුණු 7ක් සහ බිංදුවක් ලෙසයි. මීට අමතරව දකුණු අප්‍රිකානුවන් සහ පාකිස්තානයේ ඉදිරියේදී දුර්වල පන්දු යෙවීමක නිරත වූ යෝන් ක්‍රීඩක මතිස්ස පතිරණ නියමිත වේලාවට සිය ආබාධයෙන් සුවය ලැබුවත් බොහෝ දුරට ඔහු වෙනුවට ලහිරු කුමාර කණ්ඩායම සමගින් එක්වීමට ඉඩ තිබෙනවා. මේ අතර පාකිස්තානයේ සමගින් පැවැත්වුණු තරගයේදී විශිෂ්ට ඉනිමැදියත් කිරීමෙන් පසු සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියාව සමගින් තරගයේ ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක පසු වන බව තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් අද දිනේදී දසුන් සානක ආබාධයකට ලක් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව අද දිනේදී ඉන්දියාවේ ලක්නෞ ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා පුහුණු සැසියට දසුන් සානක සහභාගී නොවූ බවයි තොරතුරු වාර්තා වුණේ. මතිස්ස පතිරණද එම පුහුණු සැසියට සහභාගී වී නැහැ. ඒ අනුව ආබාධය හේතුවෙන් දසුන් සානකද ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයෙන් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වුණා. කුසල් මෙන්ඩිස් නව නායකයා ලෙසින් එම තරගයේ මෙහෙවනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. මේ අතර ඕස්ට්‍රේලියාව සමගින් පැවැත්වීමට නියමිත ලක්නෞ තනතිරුව අලුතින් සකස් කර ඇති එකක් වන අතර එය පිතිකරුවන්ට දඟපන්දු යවන්නන්ට සහ වේගපන්දු යවන්නන් හට සම මට්ටමින් සහාය ලබා දෙනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.